voice record එකක දෙන්නම් මේ මේ කැහෙන්නේ නැති අයට අපි වැඩේ කරගෙන යන්න. එතකොට පුතේ අපිට අද කතා කරන්න තියෙන ಭಾರತೀಯ කාන්තාව ගැන. හැබැයි මේ ಭಾರತೀಯ කාන්තාව ගැන කතා කරන්න කලින් අඩුපාඩු කීපයක් තියෙනවා. අඩුපාඩු තමයි ඔයාලා ප්‍රශ්නයක් දුන්නාට පස්සේ ලියන පිළිතුර සාර්ථක නැති එක. ඒ නිසා අද කතා කරන්නේ මේ සාර්ථක පිළිතුරක් අපි කොහොමද ගොඩනගා ගන්න මොනවද සාර්ථක පිළිතුරකට එකතු වෙන්න ඕන සරලවම කියනවා කොහොමද අපි ප්‍රශ්නයකට හරියට උත්තර ලියන්නේ දින ප්‍රශ්නයකට අපි කොහොමද හරියට පිළිතුරක් ලියන්නේ කියලා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ ඔයාලට මාව පේනවා ඇති අපි සාර්ථක උත්තරයක් ලියන විදිය මෙතන ඉඳන් සාකච්ඡා කරමු සම්බන්ධ ලයින් හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඇත්තටම ඔයාලා දැන් ගොඩක් එකතුලා ඉන්නවා පන්තියට මම හිතන්නේ පටන් ගන්නම දවසේ ඉඳලා මතකයි අපි 10 දිනකට වගේ පන්තිය කළේ මේ වෙද්දි 37ක් 40කට වගේ කිට්ටුව පිරිසක් ඉන්නවා මේකට සම්බන්ධලා සමහරු ඉවත් වෙනවා මොකද කියලා වොම හේතුවක් කියන්නේ නැහැ මට ඒකට මේ කිසිම ගැටලුවක් නැහැ හැමෝම සතුට කරන්න මට පුළුවන් කමක් නැහැ ඒක විදිහට අවශ්‍යතාවයේ තියෙන අය අවශ්‍ය දේ එකතු කරගනී කියන බලාපොරොත්තුවෙන් තමයි මම මේ කටයුත්ත සිද්ධ කරන්නේ ඕන කෙනෙකුට ඕන පන්තියකට සහභාගී වෙන්න පුළුවන් එහෙම කිසිම බාධාවක් නැහැ වැඩි කතා වොන්නේ නැහැ අපි කතා කරන්න යන්නේ පාඩම ගැන මේ පාඩමේ කොටස තමයි කොහොමද ඉස්සෙල්ලා ප්‍රශ්නෙකට අපි හරියට පිළිතුරු ලියන්නේ කියලා පිළිතුරක් ලියන විදිය මේක හොඳට බලා ගන්න මේ ගොඩක් අයගේ හරි නෑ එකයි පිළිතුරක් ලියන විදිය ගොඩක් අයගේ සාර්ථක නෑ එකයි මේ සාර්ථක විදියට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පිළිතුරක් අපි කොහොමද හරියට ලියන්නේ කියලා මතක තියා ගන්න දැන් ආයේ මෙතන BC පරණ නිර්දේශයෙන් පෙනී සිටින කවුරුවත් නැහැ. ඔයාලා ඔක්කොම විභාගය සඳහා ලියන්නේ new එකේ. new නිර්දේශයෙන් ලියන්නේ 9 එකේ ලකුණු ලැබෙන ක්‍රියා පටිපාටියක් දෙන පටිපාටියේ පස්සේ මම විස්තර කරන්න. එතෙක් අපිට මම ප්‍රශ්නයක් දුන්නම මම කියනවා මේකට ලකුණු හම්බෙන්නේ මොන ගානද? කීයද ලකුණු හම්බෙන්නේ? ලකුණු හම්බෙන ප්‍රමාණය. එහෙම නැත්නම් ලියන්න ඕනේ කොච්චර ප්‍රමාණයක්ද කියලා මම කියනවා. ඒ කියන ප්‍රමාණය ලියුවම ප්‍රමාණවත්. මට මතකයි කෙනෙකුට ලකුණු 5කට වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න ගුවන් එයා පිටු 10ක් විතර ලියලා. එහෙම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔයාලට ලියන්න පුළුවන් ද කියන නෙමෙයි දෙන්නේ. දෙන ප්‍රශ්නයක් තේරුම් අරගෙන පිළිතුරක් ගොඩනගන්න පුළුවන් ද කියන එක විතරයි විභාගෙද බලාපොරොත්තු වෙන්නේ සහ පාඩම පිළිබඳව අවබෝධයක් තියනවද කියන එක විතරයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට යම් කිසි ප්‍රශ්නයකට හිතන්නකො ලකුණු 4ක ප්‍රශ්නයක් කියලා ಭಾರತೀಯ කාන්තාව ගැන. එහෙම නැත්නම් ප්‍රාග් වෛදික යුගයේ කාන්තාවගේ ස්වභාවය විස්තර කරන්න කියලා එනවා. හම්බ වෙන ලකුණු ප්‍රමාණය අපි කියමු ලකුණු 4නේ ලකුණු 5ක් කියලා. මේ ප්‍රශ්නෙට ලකුණු 5යි. ಭಾರತೀಯ කාන්තාව ගැන තමයි අහන්නේ. ප්‍රාග් වෛදික යුගයේ ප්‍රාග් වෛදික යුගුවට පස්සේ ඔයාලා දන්නවා ඉන්දියාව යුග වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන් ಭಾರತೀಯ සමාජයේ ප්‍රාග් වෛදික යුගයේ සහ බ්‍රාහ්මණ යුගයේ කියලා. එතකොට එහෙනම් මෙතෙන්දී අහන්නේ ප්‍රාග් කියන්නේ මුල්ම යුගයේ කාන්තාව ගැන. එහෙනම් මේකට ලකුණු හම්බෙන්නේ ලකුණු 5යි. ලකුණු 5යි කියන්නේ ඔයාලා පිළිතුරු සපේන A4 පිටුව මේ සයිස් කියලා හිතමුකෝ අපි. ඔයාලා පිළිතුරු කියන්නේ මේ වගේ කොලයක. එතකොට මේකේ තියෙනවනේ රූල් තියෙනවා මේකේ මේ විදියට. ඔයාලා ලියන රූල් ටික තියෙනවා. රූල් 24ක් 26ක් වගේ ප්‍රමාණයක් තියෙනවා මේකේ. එතකොට ප්‍රශ්නේ දුන්නාට පස්සේ අපිට කරන්න තියෙන පළවෙනි දේ තමයි ප්‍රශ්න අංකේ නිවැරදිව සටහන් කරන එක. පේපරේට අදාළ ප්‍රශ්න අංකේ. මේක එහෙනම් 5 වෙනි ප්‍රශ්න අංකේ. ඒකේ අපි 1 කියලා හිතමු 1. මම අහන්නේ ප්‍රශ්නයක් ලකුණු සංඛ්‍යාව දෙන ලකුණු 5යි. ලකුණු 5කට අපි අහන්නේ ප්‍රාග් වෛදික යුගයේ කාන්තාවගෙන. එහෙනම් පිළිතුරු ලියද්දී ඔයාලා මේ ගහලා තියෙන රූල් කොලේ පිළිතුරු ලියන්නේ නැහැ මේ මුලම පටන් ගන්න එපා මේ මැදකින් පටන් ගන්න මේ රූලේ මැදකින් පටන් අරන් ඔයාලා ලියාගෙන යන්න අපි ඉස්සෙල්ලා පොඩි හැඳින්වීමක් කරනවා ಭಾರತೀಯ සමාජය කොටස් තුනකට බෙදා දැක්විය හැකිය එහි පළවෙනි යුගය ප්‍රාග් වෛදික යුගය ලෙස සඳහන් කරයි ප්‍රාග් වෛදික යුගයේ මිනිසුන්ට නිදහසක් තිබුණි ඒ අතර කාන්තා නිදහසද සුවිශේෂත්වයක් ගනී මේ සුවිශේෂත්වයක් ගනී කියලා ලියන එක පළවෙනි ඡේදයක් මේක ඉවරයි එතකොට ඔන්න පළවෙනි හැඳින්වීම අවසන් ඊට පස්සේ අපි දෙවෙනි ඡේදෙ පටන් ගන්නනේ
මේ ලියන්නේ යන ඉඩ ටික ඔහොම මත ආන මේක ලියන්නේ නැහැ දෙවෙනි ඡේදේ ඒ ඉඩ අතරලා මේ ඉඩ ටිකකුත් අතරලා මේ මැදකින් පටන් ගන්න අපි පළවෙනියටත් මේ ඉඩ ටිකක් කරලා තියෙනවා මැදින් පටන් ගන්න ලියාගෙන යනවා අපේ ඡේදය අවසන් වුණා අපි මැදකින් පටන් ගත්තා මෙහි ඉඩ අවසන් මෙහෙත් ඉඩ තියෙනවා ඊට පස්සේ අපි ඒකට පිළිතුරු ලියනවා ප්‍රාග් වෛදිකගේ කාන්තාවගේ தත්තේ ඉතා ඉහළ ආකාරයක් තිබුණු බව අපිට පැහැදිලි වේ ඒ සඳහා ගත හැකි උදාහරණම් ඔන්න උදාහරණ අපිට කියද්දී අර ලියන් යන ඡේදයෙන් වෙන් කරලා පොයින්ට් ඉදිරිය ලියන්න පුළුවන් 1 2 3 දාන්න නැතුව තරු ලකුණු වගේ දාලා කමා දාලා එපා මාතෘ දෙවගණ වන්දනාව ඒක තිබුණානේ උතන මාතෘ දෙවගණ වන්දනාව එහෙම නැත්නම් අපිට ඒක ජගන් මාතා වන්දනය කියලා කියන ලියන්නත් පුළුවන් ස්ත්‍රී රූප වන්දනාව ඒකත් තිබුණානේ ස්ත්‍රී රූප වන්දනාව කාන්තාව පූජනීයත්වයෙන් සැලකීම අපිට ඒක ලියන්න පුළුවන් කාන්තාව පූජනීයත්වයෙන් සැලකීම તો කරුණු කිහිපයක් අපි එන කරුණු 5ක්ද 10ක්ද 10ක්ද ලියන්න ඕනේ නැහැ නේ කොහොම කරුණු ලකුණු 5යින් ලකුණු 5ත් එක්ක යන්නේ කරුණු 3ක් විතර ලියලා අපි ලියනවා කාන්තාවට මේ ආදී වශයෙන් නිදහස තිබුණි කියලා අපි ඔන්නේ ඡේදය අවසන් කරනවා අපි ඊට පස්සේ අවසානෙට කරනවා අවසන් කිරීම අවසන් කිරීම ඔකට සාරාංශය කියලා ගලන්න ඕන නැත්නම් දක්වන්න පුළුවන් අපිට අපි ආයෙත් තුරුල මැදකින් පටන් ගන්න අපි ලියනවා ඉහත කරුණුදේස ඉහත කරුණුදේස අවධානය යොමු කිරීමේදී පෙනියන්නේ ප්‍රාග් වෛදික යුගයේ කාන්තාවට සැලකිය යුතු නිදහසක් තිබුණ බවයි ඔන්න ඔච්චරයි ලියන්න තියෙන පිළිතුරට උතුර ලකුණු පහකට ওই ටික ප්‍රමාණවත් දැන් ඔයාලා ලියන්න ගත්තට පස්සේ කරලා තියෙන දේ තමයි ප්‍රාග් වෛදික යුගයේ හවතින් යන යුග තුනක කියලා තියෙන ඒ යුග තුන ලියලා ඒකේ බමුණු හිටිය යුගයේ ලියලා බමුණන්ගේ හැටිත් ලියලා බෞද්ධ කාලේ හැටිත් ලියලා තමයි මේ කාන්තාවට ප්‍රාග් වෛදිකය ගැනවල ලියන්න පටන් ගන්න. එතකොට ප්‍රශ්නෙට අදාළ නැති තොරතුරු තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ මෙහෙම කතා කළාට කමක් නැහැ. ලැජ්ජ වෙන්න පුතේ. දැන් අවුරුදු ඉස්කෝලේ ගිහලා 13ක් ඡේද බෙදලා නැහැ සමහර අය. ඡේද කඩන්න ඕනේ මේ එක ඡේදයක්. මේ දෙවෙනි ඡේදය. මේ තුන්වෙනි ඡේදය. තව අලුත් දෙයක් නම් හතරවෙනි ඡේදය. තව එකක් නම් පස්වෙනි ඡේදය. ඒතර ඔයාලා මේ දෙන කොලේ මෙතනින් පටන් ගන්න මෙතනින් අවසන් කරලා මෙහෙම සම්පූර්ණම ලියන්න එපා විභාගයට ලියද්දී අපි ලියන කරුණු ඡේද වශයෙන් බෙදනවා මොනවා හෝ වැදගත් උත්තරයක් ගාතාවක් ශ්ලෝකයක් කවියක් සින්දුවක් වගේ ලියනවනම් ලියන් යන එකෙන් පෑන්නුවා පාට පෑන කළු පෑන ගත්තා කළු පෑනෙන් ඒ කරුණු ටික ලියුවා ආයෙත් නිල් පෑන ගත්තා අලුත් ඡේදකින් විස්තර ටික කරගෙන ගියා ඔය විදිහට තමයි ප්‍රශ්නෙකට සාර්ථකම පිළිතුරක් ඔයාලා ලියන්න ඕන. එහෙම නැතුව අපි ලබා දෙන පිළිතුරු සාර්ථක පිළිතුරක් ලෙස සලකන්න පුළුවන්. හැබැයි බලාපොරොත්තු වන ලකුණු අපිට ලැබෙන්නේ නැහැ. අපේ ලකුණු අහිමි වෙලා යන ප්‍රධානම හේතුවක් තමයි හරියට ප්‍රශ්නයකට පිළිතුරක් ලියලා නැති එක. ඒස අදත් මම මේ පන්ති අවසන් වුණාට පස්සේ ඔයාලට ප්‍රශ්න දෙනවා කීපයක්. අද කතා කරන්නේ ගොඩක්ම ලේසි පාඩමක්. ඒකට සාර්ථක පිළිතුරක් අවශ්‍යයි. ඔයාලා සමහර ගොඩක් අය මේකේ අයින් වෙච්චා හිතන්න පුළුවන් ප්‍රශ්න බලන්නේ නැහැ. හරියට උත්තර කියන්නේ නැහැ. මේක කියා දෙනවා මාදී අතරමැද නැහැ. මම හොඳට බලනවා. ඔයාලගේ ගැටලු ඔක්කොම බලලා ගොඩක් අයගේ බැලුවම දකින්න හැමෝගෙම එකම වැරදි. ඒ නිසා ඒවට පිළිතුරක් ලබා දෙල වැඩක් නැහැ. එක එක්කිනාට වෙනෙනුම කියනට වඩා හොඳයි. මේ සමස්තයටම වැදගත් වෙන තමයි මේ විදිහට කියා දුන්නේ. මේ අඩුපාඩු ලියපු බහුතරයක් දෙනා කළා තිබුණා. ඊට පස්සේ තව දෙයක් හොඳට මතක තියාගන්න ලැබෙන්නේ ලකුණු 5 නම් පුතේ ලකුණු 5කට අදාළ ලියුවම ඇති ලකුණු 5කට අපේ සම්මතය පිළිගත් සාමාන්‍ය විභාගයෙන් සම්මතය තමයි ලියන A4 පැත්ත එක පැත්තක් අපි අංක 1 කියලා දාන එක පැත්තක් පිරෙන්න පිළිතුරක් ලියුවම ඇති අවශ්‍ය නම් තව එහා පැත්තෙන් රූල් 4ක් 5ක් ගන්න එහෙම නැතුව ලකුණු වැඩිපුර හම්බ වෙන්නේ එහෙම නැත්නම් මම දන්නවා වැඩි මම පොරක් කියලා පෙන්නන්න පැති දෙක තුනක් ලියන්න අවශ්‍ය නැහැ ඒකට හේතුව BC paper යන්නේ full timing එක. timing balance කරගන්න බැරිනොත් එහෙම අපි ලියන paper එක සම්පූර්ණම අනාතයි. මොකද ප්‍රශ්න ගානක් අතෑරෙනවා. දැන් SMS එකේ ප්‍රශ්න නෙවෙයි ලකුණු 10ක ප්‍රශ්නයක්, ලකුණු 5ක ප්‍රශ්නයක් අතෑරුනොත් CA paper එකේ පහක්ම නැහැ. CA paper එකේ ලකුණු 10ක්ම නැහැ. එහෙම වුණොත් ලොකු අපරාධයක් ඔයාලා මේකට කරගන්න. ඒ නිසා ලකුණු හම්බෙන්නේ දෙකයි නම් දෙකට අදාළව. පහයි නම් පහට අදාළව. ලකුණු 10 නම් එනම් මතක තියාගන්න මේ පහකට නම් ලකුණු 10 යන මේ පැත්තයි මේ වගේම තව එක පැත්තයි තව පොඩ්ඩක් කරුණු දන්නවා වැඩි වගේ නම් ලියන්න ඕනි වගේ දැනෙනවා නම් විතරක් තව රූල් දෙක තුනක් ලියලා ඔයාලගේ පිළිතුරු වහාම අවසන් කරලා ඊළඟ පිළිතුරට යන්න එකම ප්‍රශ්නයක් බදාගෙන හිටියොතින්
හැමෝටම වැඩක් වෙන්නේ නැහැ. කිසිම වැඩක් නැහැ. ඒ නිසා පිරිතුරු ලියද්දි මේ කරුණු ටික ගැන ඔයාලා ගොඩාක් සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ තමයි දැන් අපි අපිට අදාළ පාඩම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අපේ පාඩමත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. පුංචි තප්පරයක් කරගෙන මැසේජ් එකක් දාන්න මං කියපු කාරණාව තේරුණාද? මොනවද තියෙන ගැටලු කියලා.